අයිබෝන් අනෝජ අක්කේ. අයිබෝන්. අක්කේ අද අක්කගෙන් දැනගන්න තියෙන පොඩි කාරණයක්. ඔව්. ඒක ඇත්තටම සිනමාවට සම්බන්ධයි. ඒ කියන්නේ අක්කා සිනමාවට සම්බන්ධයි. එතකොට අක්කගෙන්ම තමයි මේක අහන්න ඕනේ. ඔව් නැතුව මම ප්‍රවිෂ්ටයක් විදිහට මෙහෙම ගන්නම් අනෝජ අක්කේ. ලෝක සිනමාවේ විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් වෙන බර්ග්මාන් කියනවා සිනමා කැමරාවට සමහර මූණු කැමති සමහර මූණු අකමැති කියලා. එතකොට අනෝජගේ මූණ කැමති කියලා ලෝකෙම දන්නවනේ. ඒකනේ ලෝකෙ හොඳම නිළිය විදිහට සම්මාන ලබන්නේ. එතකොට අක්කට පොඩි කාලේ ගමේ ඉන්න කාලේ වගේ මේ රඟපාන්න එහෙම ආසාවක් ඇති වෙලා නැද්ද? පුංචිම කාලේ බදුල්ලේ ඉන්න කාලෙත් අපේ ගෙදර පවුලි 12ක් නේ ලොකු වියන් ඇඳක් තිබ්බා. ඔය වියන් ඇඳ උඩ ඉඳගෙන අපි නාට්‍ය පෙන්නනවා. ගමේ ළමයි ඇවිල්ලා බලා ඉනවා. මං කියවන මගේ තාත්තටත් හොඳට රඟපාන්න පුළුවන් රඟපෑවා කියලා. මගේ අම්මටත් ඉතාලම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. ඉතින් අපි හැදුනේ එන්නේ වගේ පරිසරයක් එක්ක. දැන් මම මේ කතා කරන කාලේ වෙනකොට අපි මොනරාගල්ට ඇවිල්ලා. මගේ තාත්තට දේශපාලන පරිගැනීමක් සිද්ධ වෙලා තාත්තට රැකියාව නැති වෙලා තාත්තා ගියා බාප්පලාගේ එක්ක වැඩ කරන්න. බාප්පලාගේ ව්‍යාපාරත් එක්ක. ඉතින් අම්මා කිව්වා අම්මට යන්න බෑ කියලා. දරුවොත් එක්ක අම්මා ඉන්නවයි කිව්වා. මොනරාගල ඒ වත්ත අර වැඩ කරනායින්ට හදපු ඉන්න හදපු මේ ගෙදර තමයි අපි මොනරාගල් නතර වුණේ. අම්මා කිව්වා මම මොනරාගල යනවා කියලා. එතකොට මායක්කගෙන් වැඩිමහල් 6 දෙනා තාත්තත් එක්ක ගියා. බාල 6 දෙනා අම්මත් එක්ක මොනරාගල ගියා. එතන මායක්ක ඇතුළු මම අපි 6 දෙනා මොනරාගල ගියා. දැන් මම මේ කතා කරන්නේ මොනරාගල ගැන. මොනරාගල මහානාම මහාවිද්‍යාලය සහ මහානාම ප්‍රාථමික විද්‍යාලය කියන කාලේ තමයි මගේ ගායන රංගන හැකියාව ගොඩක් වැඩි දියුණු වුණේ. විශේෂයෙන් මායක්කට පොඩි කාලේ තිබුණේ නිලියක් වෙන්න ඕන කමක්. මට තිබුණේ මේ සින්දු කියන්න ඕන කමක්. ඒ දෙක මාරු වුණා පස්සේ කාලෙක. ඉතින් අපිට හරියට ඉස්කෝලේ හැම සිකුරාදාම හවස ඉස්කෝලේ ඇරලා වෙලාව දුන්නා පැය එකමාරක් දෙකක් යම් යම් දේවල් කරන්න තමන්ට පුළුවන් දේවල්. ඒ කියන්නේ කලා කටයුතු. ඉතින් අපි අර තාපේ පිටිපස්සේ ඉඳගෙන ওই රඟපානවා, ඒ වැවිලා ස්ටේජ් වල පෙන්නනවා. අපිට හරියට ඒ ගුරුවරු උදව් කළා. ඔය කාලෙම තමයි ওই සිරිරම්‍යා තියටර් එකේ අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ චිත්‍රපටි බලන්න යනකොට දැන් හිදිකියුලේ ගමේ ඉඳලා ටවුමට තියෙනවා 74ක්. ඒ කියන්නේ කිලෝමීටර් 5ක් විතර තියෙනවා. ඒ දුර යන්න බස් එකක් තියෙනවා. හැබැයි රැට ඉවරලා ඉන්න බස් නැහැ. ඉතින් අපි මොකද කරන්නේ ගමේ කට්ටිය පන්දම් පත්තු කරගෙන අපි කට්ටිය වෙනවා. ඉතින් මට මතකයි ඔය මාල්නියක් රඟපාන චිත්‍රපටයක් එහෙම බලපුවම මම මාල්නියක්කට ඒ දවස්වලත් හරි ආදරේ, හරි කැමතියි. ඉතින් මම මාල්නියක් වගේ ඇවිදිනවා, මාල්නියක් වගේ hina වෙනවා, මාල්නියක් වගේ කතා කරනවා. ඉතින් අර කිලෝමීටර් 5ම ඉන්නේ මාල්නියක් වගේ රඟපාපා. ඉතින් ඒක නිසා එන එක දැනෙන්නෙත් නැහැ. මේ අනිත් එක තමයි නදීර දැන් සල්ලි නැති වෙලාවට අපි ඕන තරම් ටවුමට පයින් යනවා. ඉස්කෝලේට ආපහු පයින් එනවා. අනෝජ අක්කේ පොඩි මේ බාධා කිරීමක්. මේක මට පොඩි මේ ඇත්තට මේ බාධා කරන්න හිතුනේ. ඔව්. දැන් අනෝජ අක්කා මට මතකයි එක්තරා මොහොතක කියනවා ගෙදර තිබ්බ ඕස්ටින් කේම්බ්‍රිජ් කාර් එකක්, ෆෝඩ් ස්ටේෂන් වැගන් එකක්. ඉතින් එහෙම කියන්නේ ඒ කාලේ සෙල්ලම් නැහනේ. එහෙම පරිසරයක හැදිච්ච ඔයා දැන් කියනවා මේ හුළු අතු පත්තු කරගෙන එහෙම සල්ලි නැහැ. එහෙම ආව මොකද මේකනේ අර ලංකාවේ නිකන් දේශපාලක මේ ස්ටේජ් එකේ කියන වගේ කතාවන්නේ. ඔව් ඒක නම් ඇත්ත තමයි. කන්ෆියුස් වෙන්න පුළුවන් මේ කතාවට. දැන් ඔතෙන්දී නැවත එනවා මහා මේ සමාජයට වටිනා මාතෘකාවක් මල්ලි මම මේ දැම්මේ කියන එක. ඒ කියන්නේ මගේ අම්මා 8 දෙනෙකුගෙන් යුත් පවුලක ගෑන් ළමයා. හරිම ලස්සන අම්මගේ බොනිකෙක් වගේ. මට අම්මා මතක කාලේ පුංචි කාලේ අම්මා පුදුම ලස්සන. ඒ අම්මගේ ලස්සන අපි 12 දෙනාටම ආවේ නෑ. ඉතින් අම්මා බොනිකෙක් වගේ හැදිලා තිනේ. අම්මට දන්නේ තාත්තා කියනවා බැඳලා එනකොට උයන්න දන්නෙත් නෑ කියලා අම්මට. කලමනාකරණයේ පිළිබඳව අම්මට කිසිම දැනුමක් තිබුණේ නෑ. දැනුම් තේරුමක් තිබ්බේ නෑ. ඇත්තටම හරි අහිංසකව ගයක් ඇතුලේ හැදිච්ච කෙනෙක් මගේ අම්මා. ඉතින් මගේ තාත්තා අර ව්‍යාපාර කරන්න මගේ බාප්පලත් එක්ක ගියනේ. දැන් මගේ තාත්තගේ පැත්තෙන් ඊටාම ධනවත් උගත් හොඳ සමාජ තත්වයක් තිබුණු පවුල් පසුමුවක් තමයි මගේ තාත්තට තිබ්බේ. ඉතින් තාත්තා එහෙ ගිහිල්ලා අනිත් එක තාත්තා දරුවන්ට පුදුමාකාර විදිහට ආදරේ කෙනෙක්. අපිට කිසිම අඩුවක් කරේ නැහැ. ඕනාටත් වඩා අපිට කෑම බීමද සල්ලිද හැමදේම එව්වා. නමුත් මෙතන පරහට හිටියේ මොකද්ද? මගේ අම්මට දන්නේ නැහැ මාසෙට එවන මුදල කොහොමද කල්පනාකරණය කරගන්නේ කියලා. මාසෙට එවන බඩු ටික කොහොමද කල්පනාකරණය කරගන්නේ කියලා. මගේ අම්මට ගමේ මිනිස්සු කියන්නේ වෙසන්තර රජුණන්ගේ නංගි කියලා. මාසෙට එන බඩු ටික සති දෙකෙන් ඉවරයි. ගමේ අයටත් කණ්ඩ දෙනවා, ওই දුප්පත් අය ආපුවම උතලා දෙනවා. දැන් වැඩි එපා අපි දැන් මම ඇත්ලීට් කෙනෙක් ඉස්කෝලේ යන කාලේ ගෙදර ඉන්නේ කට අරගෙන බත් එක කන්න. එනකොට අපේ බත් එක නෑ, බෙදලා තියෙන බත් එක නෑ. අම්මා එක කාට හරි කන්න දීලා. ඉතින් දැන් මං අඬනවා. මට ඒ කාලේ කාච්චි කියන්නේ ඉච්චරට කන්න ඕනේ. ඉච්චර අලි කොටක් ගාලා බත් එකක් මං කනවා. ඉතින් දැන් බත් නැති උනම් මං කෑග ගහ හඬනවා. මායක් කනන් එහෙම අඬන්නේ නෑ. අම්මා බනිනවා ඉතින් උදේ කාලා හොඳට ගියාර දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා ඔච්චර කෑ ගහනවාද? හිටපන් උයලා දෙනකන් කියලා මට බයිනෝ. අන්න අපේ අම්මා ඒ වගේ. ඉතින් මෙන්න මේ කලමනාකරණයේ තිබිච්ච ප්‍රශ්න නිසා අර මුල් සති දෙකේ ඔක්කොම ඉවර කරනවා. ඒ කියන්නේ අපිට නේ වටේට බෙදලා අන්තිම සති දෙකේ අපිට විශාල ප්‍රශ්න. ඉතින් ඒක ඇත්තටම මේ නැතිකම නිසා නෙමේ. කාන්තාවක් විශේෂයෙන් මේ කාලේ දැනගත යුතු දෙයක් තමයි තමන් කොහොමද තමන්ට ලැබෙන දේ තියෙන දේ අර පරිමහ ගන්න කියලා. මොකද පිරිමි අය අඩුයිනේ ওই පැත්ත පාලනය කරනවා, ගෙදර ඉන්න අම්මානේ ওই පැත්ත පාලනය කරන්නේ. ඒ නිසා අම්මා දැනගන්න ඕනේ. ඊළඟ එක තමයි අම්මා දැනගන්න ඕන විශේෂයෙන් දරුවන්ව කුඩා කාලයේ සිටම දෙමව්පියන්ගේ තියෙන ප්‍රශ්න ගැටලුත් එක්ක සංවේදී වෙන්න. දැන් හුඟක් අම්මලා දැන් මේ දවස්වල කියන එකක් තමයි බලන්නකො දැන් සමහර තාත්තලාට ජොබ්ස් නැහැ. ඉතින් බලන්නකො මේ ළමයින් ඉස්සර කෑව වගේම කෑම ඉල්ලනවා, මේවා කොහොමද කරන්නේ? ඕවගේ ප්‍රශ්න අහනවා. ඉතින් දරුවන්ට අපි හරියට උගන්ලා තිබ්බනම් මෙන්න මේ විදිහට ජීවිතේ යම් යම් කාලවක වුණ ප්‍රශ්න ආවත් අපි ඒකට මුහුණ දෙන්න ඕන කියලා හදලා තිබ්බනම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මම එක දෙයක් කියන්නම් මගේ දුව ගැන. පුංචි කාලේ දිල්කි මායි කඩේ ගියාම මම දිල්කි සමාට අම්මේ මට චොක්ලට් එකක් අරන් දෙන්න කියලා කියනවා. මම පහත් වෙලා දුවට කියනවා පුතේ අද සල්ලි නැහැ. අම්මට චොක්ලට් ගන්න සල්ලි නෑ, සද්ද කරන්න නැතුව ඉන්න කියලා. ඉතින් මෙයා හා කියලා ඔළුව වන්නලා ඉන්නවා. ඊට පස්සේ යාට ආයිත් ඕන වුණා මෙයා මට පහත් වෙන්න කියලා කනට කරලා අහනවා අම්මි මට අද චොක්ලට් එකක් අරන් දෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවට මං අරන් දෙනවා. ඉතින් ඒ විදිහට සල්ලි තිබුණත් මං ඉල්ලන එක දුන්නේ නෑ. මගේ දුව ඊටාම හොඳට හැදිච්ච දරුවෙක්, හැමෝම හරි ආදරය කරන දරුවෙක් මගේ දුව. අදටත් මට එයාට මොනා හරි දෙයක් කරගන්න ඕන නම් ඒක මොන විදිහ දෙයක් වුණත් කමක් නැහැ. මට කියලා කරගන්න උනා නම් එයා එකපාරට මට කියන්නේ මේක කරලා දෙන්න කියලා. අම්මී මට මේක කරලා දෙන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. තමන් දරුවන්ව හොඳට සංවේදීව හදාගන්න ඕනේ, තමන්ගේ තියෙන ප්‍රශ්නත් එක්ක සංවේදී කරගෙන. අක්කේ අක්කා හොඳ කතාවක් ප්‍රවිෂ්ටයක් විදියට ගත්තා. මේ කොහොමද මේ ළමයි හැදීම සම්බන්ධව කියලා. මම මේ ආයි මතක් කරන්න යන්නේ මට ඕනකම තියෙන මේ අක්කගේ සිනමා ගමන. කොහොමද අර චිත්‍රපටි අපි මුල පටන් ගත්තේ? ඔව්. මම මේ මාන මේ දැන් මේ මොනරාගල ඒ හෝල් වලට ගිහිල්ලා පිච්චර් එහෙම බලලා නැද්ද අක්කා? ඒක තමයි මේ හෝල් එකට යනවා. ඔයා විශ්වාස කරනවද නදීර? වැලිකතරාවනේ. වැලිකතරාවා මේ සිරම්ම තියටර් එක පොල් කොටන් ගහපුව ඒ කාලේ තිබ්බ තියටර් එක ටකරන් වලින් වට කරපු එහෙම එකක් තමයි මට මතක. බොහොම අවම පහසුකම්. වැලිකතර චිත්‍රපටිය පෙන්වනවා. දැන් අපි ආව දැන් මේකට දුන්නු මේ පබ්ලිසිටි එක හරි වැඩි ඉන්නේ. දැන් අපිට රේඩියෝ එකක් තියෙනවා. ඉතින් ඕකෙන් ඇහෙන ඕක ගැන කියනවා. මොකද්ද මේකේ මේ ජෝ අයියාගේ මූණ මෙන්න මෙහෙම දිග මූණක්. ජෝ අයියාගේ මූණ සමාට තැන්වල මේ මහත් වෙලා පේන, ගොඩාක් මහත් වෙලා පේන. මම අමුතුයි. මහා විකාර රූපී. මම බැලුවා මේ මොන අර අපිරියන් කියන්නේ මේ මොන කෙහෙල් මල් ෆිල්ම් එකද? මේ මොකද්ද මේ? ඒ මොකද එහෙම අයියෝ සිනමාස්කෝප් නේ අනේ. එතකොට මේ සාමාන්‍ය ලෙන්ස් එකක් දාලා පෙන්නුවම ඔහොම තමයි පේන්නේ. ඉතින් ඔයා දන්නවනේ ඒක සිනමාස්කෝප්. ඒක තමයි ලංකාවේ පළවෙනි සිනමාස්කෝප් චිත්‍රපටය. ඉතින් පිටපළාත් වලට යනකොට සිනමාස්කෝප් ලෙන්ස් නැහැ. ඉතින් එතකොට ඒ විදිහට තමයි ඕක පෙන්වුනේ. හා ඉතින් ඩී.බී. නිහාල්සිංහ මහත්මයාගේ වැලිකතර ඊට පස්සේ මම දැක්කා මොන තරම් විශිෂ්ට චිත්‍රපටයක්ද කියලා. එදා මට කවදාක්වත් හිතුන්නේ නැහැ එතුමාගේ අධ්‍යක්ෂණය යටතේ කෙලිමඩල මල්දෙනිය සිමියොන් වගේ චිත්‍රපටිවල මට රංගපාණ්ඩ වෙයි කියලා මගේ හීනකින්වත් මං හිතුවේ නෑ. අක්කේ එතකොට මම අහලා තියෙන විදිහට පළවෙනි කලර් සිනමාස්කෝප් චිත්‍රපටයේ නිෂ්පාදිකාව ඔබ. හරිද? ඒක හරිද නැත්නම් නිවැරදි කරන්න එක? ඒක හරියට හරි මල්ලි. මමත් නන්දනත් මගේ පළවෙනි සැමියා අපි දෙන්න තමයි ඒකේ නිෂ්පාදනය කළේ මහාචාර්ය සුනිල් ආරත්න අධ්‍යක්ෂණය කළ ඩී.බී. නිහාල්සිංහ මහත්මයා තමයි ඒකේ මේ ඡායාරූපකරණය කරේ ඒ චිත්‍රපටිය තතුනේ අර වැලි කතරට වෙච්ච සිද්ධිය වගේම සිද්ධියක් තමයි මල්ලි මොකද පිට පළාත් වලට යනකොට මේ වගේ දැන් වගේ උසස් තත්වයක තිබුණේ නැහැ සිනමාහල්. ඉතින් අපිට පෙන්න ගන්න හරිය අමාරු වුණා. ඒ චිත්‍රපටයත් එක්ක බැඳුණු රසවත් කතා ගොඩාක් තියෙනවා නදීර. විශේෂයෙන් මම දන්නවා ඔයා බලාගෙන ඉන්නවා මේව කතා කරන්න. අපි එතෙන්ට ආපෝ මේව ගැන වැඩිදුර කතා කරමු. හැබැයි කැලෑමල් චිත්‍රපටයේ කියන්න තියෙන සංවේග ජනකම කතාව තමයි කොළොන්නාවේ අපි පදිංචි වෙලා හිටපු ගේ අපිට නැති වුණා. මොකද ඒ ගේ බැංකුවට තියලා තමයි අපි චිත්‍රපටියට මුදල් හොයාගත්තේ. නමුත් අපිට ඒව ගෙවා ගන්න බැරුණා. අන්තිමට අපිට සිද්ධ වුණා ගේ විකුණලා බැංකුවට සල්ලි දෙන්න. ඉතින් ඒ අපිට අපි සිනමාව වෙනුවෙන් නිහඬව කරපු දේවල් තමයි ඔය. සිනමාවේ සුබ සිද්ධිය සඳහා ඒව ගැන වැඩි කතා නොකරට අපේ පළවෙනියෙන්ම හදාගත්තු ගේ අපිට නැති වුණා. අක්කේ අර මොනරාගල ශ්‍රී රම්‍ය තියටර් එකේ වැලිකතර බලපු පොඩි පුංචි කෙල්ල පසු කාලිනව ඩී.බී. නිහාල්සිංහගේම මල්දෙනිය සිමියන් එකේ රඟපාලා ලෝකෙ හොඳම නිලිය විදිහට සම්මානයක් ගන්නවා. මේ වක්කේ මේ කොහොම කියව ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ. කොහොමද මේ සම්බන්ධකම් හැදෙන්නේ කියලා. මං පළවෙනි අපේ වැඩසටහනෙම කිව්වානේ මේ ජීවත් වීම ගැහණියක් වීම මහා කරුමයක් හැටියට අම්මා දැක්කා මට මගේ මුල් කාලෙත් මට එහෙම හිතුණා නමුත් මේ කර්මය කියන එක අපි ව්‍යවහාරයේ කෙසේ වෙතත් කර්මය කියන එක මම දැඩි ලෙස විශ්වාස කරනවා මොකද කර්මානුකූල මට ඒ කියන්නේ ලංකාවට රංගනේ හොඳම රංගනය සඳහා සම්මානයක් ගෙන පළවෙනි අවස්ථාව ඒක ඊට ඉස්සෙල්ලා මාල්නියක්කට එහෙම සම්මාන ලැබිලා තියෙනවා ඩිප්ලෝමා එහෙම සහතික හම්බෙලා තියෙනවා පසු කාලිනෝ මාල්නියක්කට හොඳම නිලියට සම්මාන ලැබුණා නමුත් මේක තමයි පළවෙනි පාරට ගෙන ආපු එක එතකොට ඒ තරම් දුරක් යන්න මේ අර මොන්රාගල දැන් ෆිල්ම් බලලා ආපුවාම නිලියක් වෙන්න නිලිය රඟපාන තින ආසාවට අර තාර වල මෙහෙම ගල් කැට ගහලා ඒවා හීල්ස් වගේ හයි කරගෙන ඉතින් මෙහෙම ඇවිදින ටෝට් ටෝක් ගගා ඉතින් ඇවිදිනවා ඊට පස්සේ දවස් 3 4 ඉතින් මාල්නි ෆෝන්ස් එක තමයි කතා කරන්නේ අක්කා වගේ ඇවිදින්නේ අරම අර එහෙම හිටපු අර ප්ලේන් යනකොට උඩ හයියෙන් අතවනකොට කෑ ගන්නවා චෙරියෝ කියන ටටා කියනවා චෙරියෝ කියන ඒ කාලේ එහෙමනේ කියන්නේ ඉතින් බායි නෑනේ කාලේ ඉතින් ඒ එහෙම හිටපු එක්කෙනෙක් මෙහෙම ආවි කොහොමද මට තේරෙන්නෙත් නෑ අර අතිශයින්ම ගැහණියකට විඳින්නට බැරි අප්‍රමාණ දුක් විඳින්නටත් ජීවිතේ එපා වෙන තරම දුක් විඳින්නටත් ගැහණියෙකුට හිතන්නටවත් බැරි තැන් වලට යන්න ජාත්‍යන්තර වශයෙන් යන්නටත් කොහොමද මට ලැබුණේ කියන්නේ මන් දන්නේ ඒ දෙපැත්ත මහා පුදුමාකාරයි ඉතින් මම මේ පහුගිය අවුරුදු 20ත් උත්සාහ කරනවා මේ හොයන්න තාමනම් බැරි වුණා බලමුනේ ඔව් අක්කේ අපිට තව බොහොමයක් දේවල් කතා කරන්න තියෙනවා මම හිතන්නේ අපි ඉදිරියට කතා කරමු අක්කා එතකොට මල්දෙනිය සිමියොන් ඊට අමතරව තව සම්මාන ලබාගත් චිත්‍රපට කීපයක් නම් කරලා අපිට මේ කතාව නිම කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක ප්‍රේක්ෂකයන්ටත් වටිනවා කියලා. ඔව් මට මල්දෙනිය සිමියොන් චිත්‍රපටියේ නම් මේ අප්‍රමාණ දේවල් කතා කරන්න තියෙන චිත්‍රපටියක්. දැන් ඇත්තටම මේ චිත්‍රපටියේ මේ ඩී.බී. නිහාල්සිංහ මහත්මයා මේ අපි මේ වෙලාවේ අනිවාර්යයෙන්ම සිහිපත් කරන්න ඕනේ මං ගුරුකොට සලකන උතුම් ශ්‍රේෂ්ඨ කලා අධ්‍යක්ෂකවරේ මම එතෙන්ට ද්විත්ව චරිතය රඟපාන්න මට කතා කරපු වෙලාවේ ඒ කතාවලියුප ඇරවල් නන්දිවිත්‍ර මහත්මයා කිව්වා මේ මල්ගස් වටේ නටන නිලියෙක්ට මේක රඟපාන්න බෑ මේක දෙන්න එපා අනෝජට අපරාධ කියලා. ඉතින් ඒ වෙනුවට ප්‍රසිද්ධ ඉතාම ජනප්‍රිය දක්ෂ නිලියන්ගේ නම් යෝජනා කරලා තිබ්බා. නිෂ්පාදකතුමා විජේ රාමනායකත් එහෙම කියලා තිබ්බා. නමුත් නිහල් අයියා කියලා තිබුණා නෑ. මේ චරිතය ගැලපෙන්නේ අනෝජට මම අනෝජ රඟපානවන මේක අධ්‍යක්ෂණය කරන්න නැත්නම් මට බෑ කියලා. ඒ තරම් හිටගත්ත කෙනෙක්. මා වෙනුවෙන් ඒ චිත්‍රපටයේ චරිතය මට ලැබුණේ එහෙමයි. ඒත නිහල් අයියා කෙනෙකුට උපදෙස් දෙනකොට ඊළඟ මට එහා පැත්තෙන් ඉන්න නළුවට ඇහෙන්නේ නැහැ කියන එක කනට කරලා තමයි උපදෙස් ටික දෙන්නේ මෙහෙම කරන්න කියලා. දැන් කාලේ මම දකිනවා සමහර අධ්‍යක්ෂකවරු කෑ ගහනවා ස්ටාර්ට් කියලා කෑ ගහනවා කට් කියලා කෑ ගහනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා බලා ඉන්න පිරිසට නිකන් පොඩි සංදර්ශනයක් වගේ. ඇත්තටම නිහාල් අයියා වගේ අධ්‍යක්ෂකවරු මේ රටට අහිමි වීම මේ නව පරපුරේ සහ දැන් කාලේ ඉන්න දරුවන්ගේ අවාසනාවක් හැටියට තමයි මම දකින්නේ. අනෝජක්කා සුපුරුදු පරිදිම නැවතුවා ගෙනල්ලා ඒ වගේ ඔය හැම කතාවම අවසානයේ හරි අපූර්ව තැන් වල නවත්තනවානේ. මම අක්කට මෙහෙම එකක් කියන්න ඕනේ. මොකද දැන් අපි මේ වැඩසටහන අද කරනවා කියලා ඊයේ අවිල්ල අපි සාකච්ඡා කරානේ. සාකච්ඡා කරලා අපි යද්දී චන්නත් එක්ක කාර්යකේ යද්දී චන්න මට කියනවා අනෝජගේ කතා නෙමෙයිලු කතා සරිත් සාගරයක් නේ. ඒ තරම් කතා දෙනවලු. කියලා යන්න hina වෙවි කී ගියා. ඇත්තටම මට දැන් මේ කතාව ඉවර කරන්න වෙන්නේ කතා සරිත් සාගරයම්ම තමයි. අපි ඊළඟ වැඩසටහනේදී අක්කේ තව බොහෝ දේවල් ටිකක් කතා කරමු එකතු කරලා. අද දවසේ අක්කා එකතු වුණාට බොහොම ස්තුතියි. ආයිබෝන්.